निष्पादन ताक्षण वेद पाठमट अदाल वीडियो पाठमालावे हतरण वीडियो असमतमाण मेम वीडियो मगिन अभी निष्पादन ताक्षण वेदी क्रियावली अभी दान निष्पादने सकस्क्रीम क्रियावली प्रधान पीवर की हिपेकि समन्वित वेनो मूलिन वेडकोटस पीलिम सलसुम करगन्ना ये सलसुम वेडकोटस मत एंदगन्नवा एंदगत्त वेडकोटस अदाल हेडेट अणुव कपा गेनीम सिदु करनो इन अनतुरुव अपिट समहार वेडकोटस सकस्क्रीमेदी ඒ කපාගත් ලෝහ කොටස් තලලා විවිධ හැඩවලට හැඩ ගැන්වීමට අපට සිදු වෙනවා. ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේදය අපි හඳුන්වනවා හැඩ දැලීම කියලා. මේ හැඩ දැලීමත් එක්කම බද්ධ වෙච්ච ක්‍රියාවලියක් තමයි රත් පිළියම් ක්‍රියාවලිය කියලා කියන්නේ. එහෙම නැත්නම් හීට් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ. අද මෙම කොටස් දෙක පිළිබඳව මෙම වීඩියෝවෙන් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලියේදී එම ක්‍රියාවලියට භාවිතා කරන ලෝහ කොටස හැඩ කර අදාළ භාණ්ඩය සකස් කරගත යුතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි පිහියක් සකස් කරනකොට එම පිහිය සකස් කිරීමට අදාළ ලෝහ කොටසගෙන ඒ ලෝහ කොටස කම්මලේ මයිනම ඇදලා රත් කරගෙන ඒ රත් කරගත්ත වැඩ කොටස කිනීරිය මත තියලා මිඩියෙන් ගහලා තලලා තමයි අපි අදාළ හැඩය සකස් කර ගැනීම සිදු කරන්නේ. එහෙනම් අපේ කාර්යයට ගැළපෙන පරිදි වැඩ කොටස හැඩ කර ගැනීම සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම අපට හඳුන්වා දෙන්න පුළුවන් නැමීම. සමහර වැඩ කොටස් අපට නැවීමට ලක් කරලා සකස් කර ගන්න වෙනවා. ඒ වගේම සමහර වැඩ කොටස් ඇමරීමට ලක් කරන්න වෙනවා හැඩ ගැනීම සඳහා. තවත් සමහර දේවල් තැලීමකට ලක් කරන්න සිද්ධ වෙනවා. තවත් සමහර දේවල් රෝල් කිරීමකට ලක් කරන්න වෙනවා. ඒ වගේම තව ක්‍රමයක් තමයි නිරවම. නිරවම කියලා හඳුන්වන්නේ එම්රෝසි. ඔබ දැකලා තියෙන සමහර ලෝහ කොටස් මතු පිට අපි විවිධ අකුරු විවිධ සංකේත ඉලක්කම් ආදී අපි සටහන් කරලා තිබෙනවා. ඒදී අපි කරන්නේ මේ ලෝහය මත අදාළ අකුරු තියෙන අච්චුව තියලා අපි ඒ තෙරපීමකට ලක් කිරීමෙන් තමයි නිරවුමක් ඇති කරන්නේ. අපි ඒක හඳුන්වනවා එම්බෝසින් කියලා. ඒ වගේම වැඩ කොටසෙන් ඉවත් යම් යම් කොටස් ඉවත් කිරීමට සිදු වෙනවා හැඩ ගැන්වීම සඳහා. අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද සිදු කරන්නේ කියලා. භාණ්ඩයක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියකදී ද්‍රව්‍යයක් හැඩ ගැනීම සඳහා එම ද්‍රව්‍යය සතු විය යුතු ප්‍රධාන ගුණාංග දෙකක් තිබෙනවා. අපට යම් වස්තුවක් නැත්නම් ලෝහ කොටසක් අපේ අවශ්‍ය භාණ්ඩයේ හැඩයට සකස් කර ගැනීම සඳහා එම ලෝහය සතුව පවතින සුවිකාර්යතාවය එහෙම නැත්නම් ප්ලාස්ටිසිටි කියන අපේ බලයක් යෙදීමෙන් ඒ බලයේ යොදලා යම් කිසි හැඩයකට සකස් කළාට පසුව ඒ හැඩයේම වෙනස් නොවී පවත්වා ගැනීමේ හැකියාව හඳුන්වනවා සුවිකාර්යතාවය කියලා. ප්‍රත්‍යස්තතාවයේ ප්‍රතිවිරුද්ධ ගුණාංගය තමයි ස්වීකාරිතාවය. අපි ලෝහ ගුණය යටතේ මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම ද්‍රව්‍ය කැඩ ගැනීමට නම් ඒ ද්‍රව්‍ය තුල ආහන්‍යතාවය එහෙම නැත්නම් මැලේබිලිටි කියන ගුණාංගය පැවතිය යුතු වෙනවා. අපි ලෝහය මත බලයක් යෙදීමේදී ඒ බලය යෙදීමෙන් අදාළ වැඩ කොටස තලීමට ලක්වීමෙන් විවිධ හැඩවලට සකස් කර ගැනීමේ හැකියාව අපි හඳුන්වනවා බලයක් යෙදෙමින් සියුම තැලීමටදී හැකියාව අපි හඳුන්වනවා ආහන්‍යතාවය ලෙස. මෙන්න මේ ගුණාංග දෙක ප්‍රමුඛ වෙනවා විශේෂයෙන්ම ද්‍රව්‍යයක් විවිධ හැඩවලට සකස් කිරීම සඳහා. අපි බලමු ද්‍රව්‍යයක් හැඩ ගැනීමේදී අප අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද කියලා. එතන ද්‍රව්‍යයක් හැඩ ගැනීම සඳහා අපි එම ද්‍රව්‍යය මතට බාහිරින් බලයක් හෝ පීඩනයක් ආරක්ෂාකාරීව යෙදීමට සිදු වෙනවා. අපි දන්නවා බලයක් යෙදීමේදී අපි ඒ ලෝහ කොටස් තලද්දී අපගේ ඒ ලෝහ කොටස අල්ලා ගැනීම සඳහා නියමිත උපකරණ භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මේ තැලීමේ කාර්ය සඳහා ගැළපෙන ස්කන්ධයන් ගෙනියොත් මිටි වර්ග අපි යොදාගත යුතු වෙනවා. නිෂ්පාදන කටයුතු වල ස්වභාවය මත අපට පුළුවන් සිසිල් හැඩ කිරීමේ ක්‍රමෙන්ම රත් පිළියම් ක්‍රමද අපට භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා සමහර ලෝහ අපට පහසුවෙන් හැඩ ගන්නන්න පුළුවන්, අමුවෙන් නවන්න පුළුවන්. සාමාන්‍ය ඇලුමිනියම් දණ්ඩක් ගත්තාම ඇලුමිනියම් දණ්ඩ අපට පුළුවන් දැයි අඬුවකට තියලා තද කරගෙන යම් හැඩයකට නවල සකස් කරගන්න. නමුත් ටිකක් මහත ස්ටීල් එහෙම නැත්නම් මෘදුවානි දණ්ඩක් අපට බෑ ඒ වගේ පහසුවෙන්
නැවීමකට ලක් කරන්න ටිකක් ඝනකම වැඩි මං කියන්නේ වැරගෙන්නුම් කම්මි නෙමෙයි ඊට වඩා ඝනකම් වැඩි කම්බියක් අපිට තරමක් අපහසුයි අවශ්‍ය හැඩවලට අමු වෙන්නවන්න නමුත් මෘදු වාණන තියෙන ගුණාංගයක් තමයි අමු වෙන්න නැවීමේ හැකියාව අප සලකන මෘදු වාණන තියෙන ගුණාංගයක් ඉදිරි නමුත් කාබන් ප්‍රමාණය වැඩි වෙන්න වාණේ වල අඩංගු කාබන් අධික වාණේ ගත්තාම ඒවා අපිට හරි අපහසුයි නැවීමකට ලක් කරන්න සිසිල්ව එනිසා අපිට ඒ වගේ ලෝහයක් නවත්ටි අනිවාර්යයෙන්ම රත් කිරීමට සිදු වෙනවා අදාළ හැඩය ලබා ගැනීම සඳහාය තැලීමට නැමීමට ඇඹරීම වගේ යාන්ත්‍රික මේ ක්‍රියාවලිය වලට භාජනය කිරීමේදී එම ක්‍රියාවලිය පහසු වෙනවා මේ වැඩාංගය රත් කර ගැනීම මගින් එම නිසා අපිට මේ හැඩ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රධාන ක්‍රම දෙකකට කරන්න පුළුවන් එකක් තමයි සිසිල් හැඩ ගැනීමේ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ලෝහයේ ස්වභාවය අනුව ඒ සමහර ලෝහ සඳහා අපි රත් පිළියම් ක්‍රම භාවිතා කරනවා හැඩ ගැනීම සඳහා ඒ වගේම උෂ්ණත්වය වැඩි කිරීමේදී බොහෝමයක් ලෝහ 90% ක ලෝහවල තන්්‍යතාවය ඉහළ යනවා. يعني පහ ඒ ලෝහයේ හැදිලා තියෙන අමුද්‍රව්‍ය අපි දන්නවා ලෝහය තුල තියෙනවා පදාර්ථ මේ පදාර්ථවල විවිධ අංශු අඩංගු වෙනවා. මෙම අංශු අතර තියෙන බන්ධනයන් දුබල වෙනවා උෂ්ණත්වය වැඩි කරද්දී. එතන මේ බන්ධනවල දුබලතාවය ඇතිවීමත් එක්ක අපට පහසුවෙන් මෙම ලෝහ තැලීමේ හැකියාවක් ලැබෙනවා සෑම ලෝහයකම පහේ උෂ්ණත්වය වැඩි කිරීමේදී. එම නිසා අපි වැඩිපුරම පහසුවෙන් ද්‍රව්‍ය හැඩ ගැනීම සඳහා සාමාන්‍යයෙන් අපි ලෝහ රත් කිරීමට ලක් කරනවා. ඒ රත් කිරීමට ලක් කළා තමයි අපි වැඩ කොටස් හැඩ ගැනීම සිදු කරන්නේ. ඒ වගේම අදාළ නිෂ්පාදන ක්‍රියාවලියට ගැළපෙන සුදුසු රත් පිළියම් ක්‍රම භාවිතා කරනවා. අපි මේ වීඩියෝවේ දෙවන කොටස එමු නැත්නම් අවසාන කොටස හැටියට අපි සාකච්ඡා කරනවා රත් පිළියම් ක්‍රම පිළිබඳව. රත් පිළියම් ක්‍රමය අදාළ නිෂ්පාදනයට අනුව අදාළ නිෂ්පාදන ක්‍රියාවලියේ සුදුසු අවස්ථාවේදී සුදුසු රත් පිළියම් ක්‍රමය භාවිතා කිරීමට අප සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම භාණ්ඩ කොටසක් හැඩ ගැනීමේදී අවසානයේ අපි මේ කොටස් කීපයක් එකතු කරලා නිමහම් කරනවා නම් මේ වැඩාංගේ නිමහම් කිරීමට අවශ්‍ය වාසි පවත්වා ගත යුතු වෙනවා හැඩ ගැනීමෙදි. ඒ වගේම අපි රත් වීමට ලක්වන කොටස් ඒ තිබෙනවා නම් අපේ නිෂ්පාදනයේ තුල එම කොටස් වලට ප්‍රසාරණය ලක්වීම සඳහා ප්‍රමාණවත් වාසි තැබිය යුතු වෙනවා ප්‍රසාරණ වාසි සඳහා. ද්‍රව්‍ය හැඩ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අපි රත් කරන ලද වැඩ කොටසක් තමයි භාවිතා කරන්නේ. මේ රත් කරගත් වැඩ කොටස තැලීමට ලක් කරද්දී එහි සමහර ලෝහ කොටස් අපේ ඇඟට විසෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ පිළිබඳ සැලකිලිමත් වෙලා ඒ සඳහා සුදුසු ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ඕනේ. පුජ්‍යල ආරක්ෂක උපකරණ අපි පැනදීම කරන්න ඕනේ. ඒ වගේම ඒ වැඩ කොටස් අල්ලා ගැනීම සඳහා නිවැරදි අඬු වර්ග භාවිතා කිරීම වැඩ කොටසට ගැළපෙන විදිහ මිටි වර්ග භාවිතා කිරීම පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම අනතුරු අවම කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳවත් අප අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම පුජ්‍යල ආරක්ෂක වාරණ උෂ්ණත්වය රුද්දන ආවරණ ඒ වගේම ඇඟ පිළිස්සීමෙන් වැළැක්වීම සඳහා පිළිස්සීම රුද්දන ඇඳුම් එවැනි දේවල් අපි පැලඳගෙන තමා මෙම හැඩදැලීමේ ක්‍රියාවලිය අපි සිදු කළ යුතු වන්නේ. අපි බලමු හැඩ ගැනීමේ අවස්ථාවකදී වෙන්න පුළුවන් අනතුරු මොනවද කියලා. හැඩ ගැනීම සඳහා ගන්න උපකරණ ආයුධ මත ගැටීම නිසා අපට අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර වලින් අපි හැඩ කිරීමේ යන්ත්‍ර ක්‍රියා කරද්දී එම යන්ත්‍රමගින් ඉදිරි සැරවැදීම් වගේ අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම අධික රත් කරපු වැඩ කොටසක් භාවිතා කරන්නේ රත් කිරීම සඳහා අපි ගින්දර භාවිතා කරනවා. එසක් ගින්දර මගින් අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ රත් කිරීමේ ක්‍රියාවලිය සඳහා අපි රසායන ද්‍රව්‍ය භාවිතා කරන සමහර අවස්ථාවල එම නිසා රසායනික ද්‍රව්‍ය නිසා යම් යම් අනතුරු ඇති වෙන්නත් පුළුවන්. නිවැරදි ශිල්පීය ක්‍රම භාවිතා නොකිරීම නිසා අනතුරු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් වැඩ කොටස හරි ආකාරව ග්‍රහණය කිරීමට අවශ්‍ය උපකරණ නිවැරදිව කලම්බ භාවිතා නොකිරීම නිවැරදි අඬු භාවිතා නොකිරීම නිසා අනතුරු වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම නියමිත පුහුණුවකින් නියමිත ශික්ෂණයක් නොමැතිව වැඩ කටයුතු කිරීම තුළිනුත් අනතුරු ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. අපි බලමු මේ හැඩතැනීමේ ක්‍රියාවලියකදී හැඩ ගැනීමේ ක්‍රියාවලියකදී වෙන්න පුළුවන් අනතුරු ආම කරන්න මොනවද අපිට ගන්න පුළුවන් පියවර කියලා. අනතුරු ආම කර ගැනීම සඳහා වැඩ පොළේ පවතින විනය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. නියමිත විනයකින් නියමිත ශික්ෂණයකින් යුතුව අවධානයෙන් යුතුව මේ වැඩ කටයුතු වල නිරත වීම අපි විසින් සිදු කළ යුතු වෙනවා. ඒ වගේම සිදු කරන ලබන කාර්ය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව කල්පනාකාරීව එම කාර්යයන් ඉටු කිරීම සිදු කළ යුතුයි. එසේ නොවුනොත් අනතුරු වීමේ හැකියාව වැඩි. ඒ වගේම ගැළපෙන ආයුධ සහ උපකරණ සෑම ක්‍රියාවකටම ඊට සුදුසු උපකරණ තිබෙනවා. එම සුදුසු නිවැරදි උපකරණය අදාළ කාර්යයන් සඳහා භාවිත කිරීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ආරක්ෂක උපකරණ හා ඇඳුම් පැළඳගෙන එම කටයුතු වල නිරත විය යුතුයි. ඒ වගේම නියමිත ආරක්ෂිත ශිල්පීය ක්‍රමයන් අනුගමනය කළ යුතුයි වැඩ කොටස සකස් කර ගැනීමේදී. රත් පිළියම් කිරීම පිළිබඳව ඒ ට්‍රීට්මන්ට් ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ලෝහයක
පවතින රසායනික බන්ධන එහෙම නැත්නම් ලෝහය අඩංගුලා තියෙන අමුද්‍රව්‍යව රසායනිකව බන්ධනයකට ලක් කළා තිබෙනවා. මේ බන්ධන වල ස්වභාවය වෙනස් කරමින් ලෝහය තුල උෂ්ණත්වය වැඩි කරමින් එන්ත ලෝහය රත් කරමින් සුදුසු ක්‍රමයකට අනුව පාලනයකින් යුතුව සිසිල් කිරීම මගින් එහි පවතින රසායනික සහ යාන්ත්‍රික ගුණාංග වෙනස් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා රත්පිලියම් කිරීම කියලා. එහෙනම් රත්පිලියම් කිරීම යනු පාලනයකින් යුතුව ලෝහ රත් කිරීම හා සුදුසු ක්‍රමයකට අනුව සිසිල් කිරීම තුළින් ලෝහයක ව්‍යුහය වෙනස් කරමින් එහි යාන්ත්‍රික ගුණ වෙනස් කිරීමේ ක්‍රියාවලිය අපට රත්පිලියම් කිරීම විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. සාම්ප්‍රදායික කම්මල් කර්මාන්තයේදී මෙම ලෝහ රත් කිරීමේ කටයුතු සිදු කළේ ලෝහයේ රත් කරද්දී අපි දන්නවා ලෝහයේ වර්ණ විපර්යාසයකට ලක් වෙනවා. ලෝහයෙන් නිකුත් වන ගිනි දැල්ලේ වර්ණය අනුව තමයි ලෝහයේ රත් වී ඇති උෂ්ණත්වය සහ අදාළ රත්පිලියම් ක්‍රියාවලිය කිරීමට සුදුසු උෂ්ණත්වය වුන් නිර්ණය කළේ සාම්ප්‍රදායිකව කටයුතු කිරීමේදී. නමුත් වර්තමානයේ මෙම රත්පිලියම් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උඳුන් තුල උෂ්ණත්ව මාන යොදලා තියෙන මේ උඳුන් තුල ඒ උෂ්ණත්ව මාන වල දැක්වෙන අගයන් මගින් අපි ලබා ගන්න දත්ත මත තමයි අදාළ ලෝහ කොටස් නියමිත උෂ්ණත්වයට රත් කිරීම ඉන් අනතුරුව සිසිල් කිරීමේ ක්‍රියාවලියත් සිදු කරන්නේ උෂ්ණත්ව මාන මගින් ලබා ගන්නා දත්තවල වර්තමානයේ මහා පරිමාණ ලෝහ නිෂ්පාදන අංගණවලදී. අපි බලමු ලෝහ සඳහා භාවිතා කරන රත් පිළියම් ක්‍රම මොනවද කියලා. ප්‍රධාන ක්‍රම පහක් තිබෙනවා. පළවෙනි එක තමයි පණ සමනය කිරීම normalization. ඊළඟ රත් පිළියම් ක්‍රමය තමයි පණ බාල කිරීම anneling, පණ දැඩි කිරීම hardening, පණ පෙවීම tempering සහ පිටුතල දැඩියම් කිරීම surface hardening විදිහට රත් පිළියම් ක්‍රම පහක් අපි විශේෂ දේශන අපිට සාකච්ඡා කිරීමට තිබෙනවා. අපි බලමු පණ සමනය කිරීම කියන්නේ මොකක්ද කියලා. normalization කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකදී ලෝහය තැලීමට ඇඹරීම නැමීමට ඇඹරීමට වැනි තත්ත්වයන් ලක්වීම නිසා එම නිර්මාණයේ විවිධ ස්ථානවල ශක්තිය ඒකාකාර නොවී තිබිය හැකි බව දන්නවා. ලෝහය හැඩදැලීමේදී අපිට විවිධ ස්ථානවලින් එම ලෝහ කොටස නැමීමට ලක් කරන්න වෙනවා, තැලීමට ලක් කරන්න වෙනවා, ඇඹරීම වලට ටෝෂන් ප්‍රොසෙස් වලට අපිට ලක් කරන්න සිදු වෙනවා. මේ තත්ත්වවලදී මේ වැඩ කොටසේ තියෙන රසායනික සංයුතිය, ඒ කියන්නේ අංශු අතර තියෙන බැඳීම් වල ස්වභාවයන් වෙනස් වෙලා ඒ තැලීමට ලක්ුණු නැමීමට ලක්ුණු සහ ඇඹරීමට ලක්ුණු ස්ථානවල ශක්තිතාවය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ස්ථානයක ශක්තිය වැඩියෙන් තියෙන්න පුළුවන්, තවත් තැනක ශක්තිය අඩු වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය ඉවත් කරලා අපි හැඩතැනීමෙන් සකස් කරගත්ත සමස්ත වැඩ කොටසෙම ඒකාකාරී විදිහේ ශක්තියක් ලබා දීමට සඳහා තමයි මන සමනය කිරීම කියන ක්‍රියාවලිය අපි භාවිත කරන්නේ. දැන් අපි එහෙම පණ සමනය කිරීමෙන් තොරව හැඩදලපු භාණ්ඩයක් අපි භාවිත කළොත් එහෙම මොකද වෙන්නේ? ඒ භාණ්ඩේ අර දුර්වල ස්ථාන වලින් ඒ භාණ්ඩේ භාවිත කරද්දී කැඩීමට බිඳීමට සහ හැඩය විකෘති වීමට ලක්වන්න පුළුවන්. එම නිසා පණ සමනය කිරීම කියන ක්‍රියාවලිය ඉතා වැදගත්. මොකද ලෝහය හැඩදැලීමේ ක්‍රියාවලියේදී ලෝහයේ විවිධ ස්ථානවල ශක්ති ස්වභාවයන් දුර්වල වෙන්න පුළුවන්. ඒ සමස්ත ස්ථානවල ශක්තිය ඒකාකාරී තත්ත්වයට පත් කිරීම සඳහා තමයි අප පණ සමනය කිරීම කියන චීට් ට්‍රීට්මන්ට් ක්‍රමය යොදාගන්නේ. එතන විවිධ ලෝහ වර්ග අනුව පණ සමනය කිරීම සඳහා රත්කලයේ උෂ්ණත්ව පරාසය සහ සිසිල් කලයේ ක්‍රමවේද වෙනස් වෙනවා. සාමාන්‍ය වාණි සහ යකඩ සඳහා දැල්ලේ වර්ණය රතුවන් රතුවන තුරු රත් කරලා මද පවණේ, ඒ කියන්නේ සාමාන්‍ය වායුවල තත්ත්වය යටතේ සිසිල් වීමට ඉඩ සැලසී යුතුයි. ඒ වගේම EM tin වගේ ලෝහයක් වලින් හදපු වස්තුවක පණ සමනය කිරීම සඳහා අපි එය උතුරන ජලයේ ගිල්වලා එළියට ගත්ත වස්තුව අපි පවණේ නැත්නම් වායු ගෝලයේ යටතේ සිසිල් වීම සඳහා ඉඩ සැලසී යුතුයි. ඒ වගේම තඹ සහ පිත්තල වලින් කරන ලද නිර්මාණයක් පණ සමනය කිරීම සඳහා දැල්ලේ වර්ණය රතුවන් රතුවන දුරු රත් කරලා එම වස්තුව අප සෙමෙන් ජලයේ ගිල්වීමෙන් තමයි පණ සමනය කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ. මේ පණ සමනය කිරීමේ ක්‍රියාවලිය තීරණය වන්නේ එමෙම ලෝහවල ඇති වෙලා තියෙන රසායනික බන්ධන සහ එම දැලිස්වල රසායනික ව්‍යුහය අනුව තමයි මෙම රත්පිලියම් ක්‍රමය තීරණය වන්නේ කොයි ආකාරයටද පණ සමනය කිරීම සිදු කළ යුත්තේ කියන කාරණය. අපි බලමු ඊළඟට පණ බාල කිරීම පිළිබඳව ඇනලින් ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ. කාබන් අධික වාණි, කාබන් වැඩි වාණි, සාමාන්‍ය 0.3ට වඩා වැඩි කාබන් ප්‍රතිශතයක් අටංගු වාණි වර්ග අපි හඳුන්වනවා අධික කාබන් වාණි කියලා. මේ කාබන් අධික වාණි වලින් හදපු වැඩ කොටස් කැපීමට, නැවීමට, පීරි ගෑමට අපහසුයි. එය පහසු එම
යාන්ත්‍රික ක්‍රියාවලිය කැපීම නැවීම පිරි ගැම වගේ ක්‍රියාවලිය වලට ලක් කිරීමට පහසු වන තත්ත්වයට පත් කිරීමට අධිකාබන් වාහනේ මෘදු බවට පත් කළ යුතුයි ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම වාහනේ කොටස් රත් කිරීමට ලක් කළ යුතුයි එසේ යන්ත්‍රණය කිරීම සඳහා පහසු වෙන ආකාරයට වැඩ කොටස් සකස් කර ගැනීම සඳහා රත් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා පණ බාල කිරීම කියලා. එතන වාහනේ වල අපි පණ බාල කිරීම සිදු කරන්නේ රතුවන් රතු වෙනකන් රත් කරලා ඉතාසෙමින් පවනේ සිසිල් වීමට ඉඩ හැරීමෙන් තමයි මෘදු කරගන්නේ. එසේ මෘදු වෙන වාහනේ කොටස අපට හැඩ දැලීමෙන් අවශ්‍ය හැඩයන් වලට ලක් කිරීම සහ යන්ත්‍රණ කටයුතු කිරීම පහසු වෙනවා. ඒ වගේම සිසිල් කිරීමට ගතවන කාලය වැඩි වෙන්න මේ ලෝහ කොටස කාබන් අධික වාහනේ කොටස් මෘදු වීම ඉතා හොඳින් සිදු වෙනවා. ඊළඟට බලමු ඊළඟ රත් පිළියම් ක්‍රමයේ විදිහට පණ දැඩි කිරීම කියන්නේ මොකක්ද කියලා hardening පණ දැඩි කිරීම යන ලෝහයකට ලබාගත හැකි උපරිම ශක්තියට පත් කිරීමයි. සාමාන්‍යයෙන් කාබන් ප්‍රදේශයේ 0.3ට වඩා වැඩි කාබන් මිශ්‍ර වාහනේ වර්ගවලට පමණ පණ දැඩි කිරීම කරන්න පුළුවන්. පණ දැඩි කිරීමේදී අපි කරන්නේ ලෝහය යම්කිසි උෂ්ණත්වයක් දක්වා රත් කරලා ක්ෂණිකව සිසිල් කිරීමෙන් තමයි පණ දැඩි කිරීම සිදු කරන්නේ. ඒතර අපි කම්මලේ ආයුධය රත් කරලා පණ බාල කරගන්නවා. පණ බාල කරගත්තට පස්සේ හැඩ දැලීම කරනවා. හැඩ දැලීම කරලා අරගේ ශක්තිතාවය ලබා ගැනීම සඳහා අපි පණ දැඩි කිරීම තමයි ඊළඟට කරන පියවර වන්නේ. පණ දැඩි කිරීමේදී කාබන් ප්‍රදේශයේ වැඩි වෙනකොට ලෝහයේ දැඩිතාවය වැඩි වෙනවා. කාබන් ප්‍රදේශයේ වැඩි ලෝහයක් පණ දැඩි කිරීමේදී දැඩි වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම පණ දැඩි කිරීම සඳහා ලෝහය රතුවන් රතර රත් කොට ක්ෂණිකව සිසිල් කිරීම තමයි කිරීමෙන් තමයි පණ දැඩි කිරීම අප සිදු කරන්නේ. සාමාන්‍ය කටයුතු වලදී ජලයේ පෙඟවීමෙන් තමයි අපි සිසිල් කිරීම කරන්නේ. පණ දැඩි කිරීමට අපිට ක්ෂණිකව සිසිල් කරගන්න පහසුම දේ තමයි ජලයේ පෙඟවීම තුලින් අපට පණ දැඩි කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ආයුධ වර්ග තැනීමේදී ලුණු මිශ්‍ර කරපු ජලයේ සිසිල් කිරීමෙන් hardness එක නැත්නම් පණ දැඩි කිරීමේ වැඩි ශක්ති ප්‍රමාණයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍ය ජලයේ නැතුව ලුණු මිශ්‍ර ජලයේ සිසිල් කිරීමෙන් hardening එක වැඩියෙන් අපිට ලබා ගන්න පුළුවන් පණ දැඩි කිරීමේදී. ඒ වගේම දුණු කොළ වගේ දේවල් අධික බලවලට වරොත්තු දෙන විදිහට සකස් කළ යුතුයි. ඒ වගේ විශේෂ ද්‍රව්‍ය දැනීමේදී පොල් තෙල් හෝ කපු වැට තෙල් වලින් සකස් කරපු ද්‍රාවණ වල බහැලීමෙන් සිසිල් කිරීම සිදු කළ යුතුයි. එසේ සිසිල් කිරීම තුළින් උපරිම දැඩි බව එම සාධන වැඩ අංගයට අපට ලබාගත හැකි වෙනවා. පණ දැඩි කිරීමේදී පණ දැඩි කිරීම සඳහා උෂ්ණත් යම් කිසි උෂ්ණත්වයක් දක්වා නියමිත උෂ්ණත්වයක් දක්වා වැඩ කොටස රත් කරලා ක්ෂණිකව සිසිල් කිරීම කරන්න පුළුවන්. ජලයේ පෙඟවීමෙන් සිසිල් කරන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය පණ දැඩි වීමක් සිදු වෙනවා. ඒ වගේම රත් කරපු වැඩ කොටස ලුණු මිශ්‍ර කරපු ජලයේ පෙඟවීමෙන් සිසිල් කිරීමෙන් ක්ෂණිකව ඊට වඩා වැඩි දැඩිතාවයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් හෝ කපු වැට තෙල් වල ගිල්වා සිසිල් කිරීමෙන් ඊට වඩා වැඩි උපරිම දැඩිතාවයක් ලබා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා පණ දැඩි කිරීමේදී. අපි ඊළඟට බලමු පණ පෙවීම එහෙම නැත්නම් ටෙම්පරින් කියන්නේ මොකක්ද කියලා. පණ දැඩි කිරීම මගින් ලෝහ වලට අධික බංගුරතාවයක් ලැබීමෙන් පහර දීමේදී ඇඹරීමේදී හා ගැස්වීම වල ලක් වීමේදී කැඩී බිඳී යාමේ හැකියාව වැඩි වේ. ඒ කියන්නේ අපි රත් පිළියම් ක්‍රමයක් විදිහට ලෝහයක වැඩ ලෝහණින් හදාගත්ත අපි පිහිදලයක් කියමු. පිහිදලය පණ දැඩි කිරීම කරනවා. පණ දැඩි කිරීම කරමු මේ තලය ගිහිල්ලා අපි එක්වරම ලීයකට ගැහුවොත් එහෙම දුඩ වස්තුවක් කපන්න භාවිතා කළොත් එහෙම පිහිතලයෙන් අපි පහර දෙනවත් එක්කම පිහිතලයේ මගින් ලීය කැපීම වෙනුවට පිහිතලය කඩලා යන්න පුළුවන්. මොකද අධික බංගුරතාවයක් තිබෙනවා. ගොඩක් ශක්තිභාවයෙන් වැඩි සහ තලය ගාව අපි දන්නවා යසියුම් තලයක් තියෙන්නේ. ඒතර මේ අධික බංගුර බවක් ලැබිලා තියෙන හින්දා අර ආවේගී බලවලට ලක් වෙද්දී අපි පහර දෙද්දී අපේ භාවිතා කරන ආයුධය කැඩී යන්න පුළුවන් පණ දැඩිව තිබීමෙන්. එම නිසා ඒ කැපුම් ආයුධවල විශේෂයෙන්ම අදාළ බංගුරතාවය ලබා ගැනීමෙන් පසුව අදාළ වැඩ කොටස පණ පෙවීමට ලක් කරලා අර ලබාගත් දැඩිතාවය සුදුසු ප්‍රමාණයට අඩු කිරීම අප සිදු කළ යුතුයි. එම ක්‍රියාවලිය අපි හඳුන්වනවා පණ පෙවීම කියලා. පණ පෙවීමේදී මගින් වෙන්නේ අපි ආවේගී බලයන්ට ලක්වීමේදී පණ පොවන ලද වස්තුව දැඩි කරන ලද වස්තුව කැඩී යාම වැළැක්වීම තමයි පණ පෙවීම මගින් කරන්නේ. එතකොට පණ පෙවීමේදී ඇඹරීම හා ගැස්වීම වලට ලක්වීමෙන් කැඩී බිඳී යාමේ හැකියාව වළක්වන පණ පෙවීම මගින්. සාමාන්‍යයෙන් පණ පෙවීම සඳහා පණ දැඩි කිරීමට රත් කළාට වඩා අඩු උෂ්ණත්වයකට ලෝහය රත් කරලා පවණේ සිසිල් වීමට තිබීමෙන් තමයි අප පණ පෙවීමේ ක්‍රියාව සිදු කරන්නේ.
එබැවින් නිෂ්පාදිත කාර්යයට ගැළපෙනසේ මෙම බංගුරුතාවය අඩු කර ගැනීම තමයි අපි පණ බෙවීම විදියට හඳුන්වන්නේ. පණ දැඩි කිරීමට රත් කළ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට ලෝහය රත් කරලා ෂණිකව සිසිල් කිරීම මගින් අපට ලෝහයකට පණ පෙවීම සිදු කරන්න පුළුවන්. අපි බලමු ආයුධ වර්ග අනුව කුමන උෂ්ණත්වයකට රත් කිරීම සුදුසුද කියලා. සාමාන්‍යයෙන් කපන කටුවක් අපි සෙල්සියස් අංශක 280ක පමණ උෂ්ණත්වයට රත් කරලා ෂණිකව සිසිල් කිරීමෙන් තමයි පණ පෙවීම සිදු කරන්නේ කපන කටුවක. අඳින කටුවක් වගේ එක පණ පෙවීමම සිදු කරන්නේ සෙල්සියස් අංශක 240ක වගේ උෂ්ණත්වයකට රත් කරපු අඳින කටුව ෂණිකව සිසිල් කිරීමකින් අප පණ පෙවීම සිදු කරනවා. අපි බලමු වර්තමානයේ මෙම ක්‍රියාවලිය කොහොමද සිදුවන්නේ. උෂ්ණත්ව මාන මගින් උෂ්ණත්වය මැනලා කර්මාන්ත ශාලාවක් තුළ සිදුවෙන්නේ. නමුත් සාම්ප්‍රදායික කම්මල තුළ මෙම කටයුතු සිදු කළේ ලෝහවල වර්ණ විපර්යාසය පදනම් කරගෙන. අපි වර්ණයත් එක්ක මොන වගේ උපකරණ වලට මේ පණ පෙවීම සඳහා භාවිතා වන උෂ්ණත්ව පරාසයන් පිළිබඳ පොඩි සරලව අධ්‍යයනය කරමු. සාමාන්‍යයෙන් ලාක් පිදුරු කහපාට දැල්ලක් සැකසෙන විදිහට රත් කරනකොට උෂ්ණත්ව පරාසය වන්නේ සෙල්සියස් අංශක 230ක් විතර. මේ උෂ්ණත්වය අපි භාවිතා කරනවා සීරුම් කටු, මෘදු ලෝහ ලියවීමට ගන්නා පට්ටල් කටු, අපි ලියවන පට්ටලය ගැන කතා කළා, ඒකේ ලෝහ කොටස් කැපීම සඳහා භාවිතා කරනවා කැපුම් කටු. මේ ආයුධ සකස් කිරීමට අපි මේක පණ පෙවීම සඳහා මේ උෂ්ණත්වය පරාසය භාවිතා කරනවා. ඒ වගේම දැලි පිහිටල ආදිය පණ පෙවීම සඳහා අපි ලාක් පිදුරු කහ වර්ණය සහ උෂ්ණත්වය සෙසනස්ක 230ක් කියන පරාසය භාවිතා වෙනවා. ඒ වගේම තද පිදුරු කහ පාට දැල්ලක් නිකුත් වෙනවා සෙසනස්ක 240ක් පමණ වෙද්දී. එතකොට ඒ අවස්ථාවේදී අපි පණ පවන්න ගන්න උපකරණ තමයි මිටි මුහුණක්, අඳින කටු, ඍදුවාණේ ලියවීමට ගන්නා පට්ටල් කටු. ඊළඟට අපි බලමු සෙසනස්ක 250ක් විතර වෙද්දී දැල්ලේ වර්ණය දුඹුරු පැහැ ගන්නවා. එම අවස්ථාවේ භාවිත කරන පණ බෙවීම සඳහා කතුරු, ලියවන ආයුධ, පිහිතල සහ තද ලෝහ කපන කටු සකස් කිරීමේදී ඒවා පණ පෙවීමේදී අපි උෂ්ණත්ව පරාසය භාවිත කරනවා. දුඹුරු මිශ්‍ර දම් පැහැය ලැබෙන්නේ සෙසනස්ක 260කට පමණ රත් වුණාම ඒ භාවිත කරනවා ලී වැඩ ආයුධ සහ මිටියම් කටු ආදිය පණ පෙවීම සඳහා. ඒ වගේම සෙසනස්ක 270ක් වෙන විට නිකුත් වන දැල්ලේ වර්ණය දම් පාට වගේ වෙනවා. එම උෂ්ණත්ව පරාසය භාවිත කරනවා පොරව තලවල පණ පෙවීම සඳහා. ඒ වගේම සෙසනස්ක 280 කහ දම් පාට දැල්ලක් නිකුත් වෙන්නේ එම අවස්ථාව භාවිත කරනවා කපන කටු සහ මැදි පොංචි ආදිය පණ පෙවීම සඳහා. නිල් වර්ණය ලැබෙන සෙසනස්ක 300 දී එය භාවිත කරනවා පණ පෙවීම සඳහා දුණු වර්ගවලට සහ අත්කියත් ස්කෘප්පුණියන් ආදිය පණ පෙවීම සඳහා එම උෂ්ණත්ව පරාසය භාවිත කරනවා. එම උෂ්ණත්ව පරාසයන් ඔබ මතක තබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ වර්ණ විපර්යාසයන් සහ දල වශයෙන් අවබෝධයක් තිබීම ප්‍රමාණවත් ඔබට. අපි ඊළඟට බලමු රත් පිළියම් ක්‍රම යටතේ පිටුතල දැඩියම් කිරීම පිළිබඳව සර්ෆස් හාඩනින් කියන්නේ කුමක්ද කියලා. නිමවමක මතුපිට ප්‍රදේශයේ පමණක් දැඩි කිරීම පිටුතල දැඩි කිරීම ලෙස හඳුන්වයි. අපිට සමහර වෙලාවට ලෝහ කොටසක් ගත්තාම, ලෝහ ආයුධයක් ගත්තාම මේ ලෝහ ආයුධේ සියලුම ස්ථාන ඒකාකාරී ලෙස දැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕනේ මේ ලෝහ පෘෂ්ඨය ෂණිකව ගැටෙන, ආයුධය ෂණිකව ගැටෙන අවස්ථාවවලදී පිටතලය පමණක් ශක්තිමත් කර ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒක එක පැත්තකින් ආර්ථික අතනට ලාභදායි. මොකද අධික කාබන් වාණි මිශ්‍ර ලෝහ වලින් වැඩවලක් හදන්න ගියාම පිරිවැය වැඩි සහ වැඩි ශ්‍රමයක් වැය කරන්න වෙනවා. මොකද අපි දන්නවා කාබන් අධික ලෝහ භාවිත කරපු ආයුධ සකස් කිරීම සඳහා, ඒ කියන්නේ යන්ත්‍රණය කිරීම කියලා අපි අදහස් කරන්නේ පීරි ගෑම, මිටියෙන් තැලීම, කැපීම ආදී යාන්ත්‍රික කාර්යයන් සිදු කිරීම අපහසුයි. එම අවස්ථාව අවම කරලා අපිට පුළුවන් මෘදු වාණේ වලින් අදාළ ආයුධය හදලා ඒ ආයුධයේ මතුපිට ප්‍රදේශයේ පමණක් දැඩි කිරීමෙන් අදාළ කාර්යයට ගැළපෙන සේ ශක්තිමත් කරගන්න එම ආයුධ. එලෙස සකස් කිරීමේදී රසායනික වශයෙන් බන්ධන දැලිස වෙනස් වන්නේ මතුපිට ප්‍රදේශයේ විතරයි. ලෝහයේ අභ්‍යන්තර ප්‍රදේශයේ ස්වභාවය මෘදු ලෙසම පවතිනවා. ඒ වගේම මෝහත ගෙවිල ගියාට පස්සේ අපට නැවත පණ දැඩි කිරීමෙන් ලෝහය ශක්තිමත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එබැවින් දෙදරීම්, ගැස්සීම් සහ පාරදීම් හා ගෙවියාම් වලට ඔරොත්තු දෙනවා. මොකද ලොකු ශක්තියක් වෙන්නේ නැහැ. අභ්‍යන්තර ප්‍රදේශයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ එලෙසම තියෙනවා. සහ මතුපිට ප්‍රදේශයේ තමයි අපි දැඩි කර ගැනීම සිදු කරන්නේ. මෘදු වාණේ උපකරණවල මතුපිට දැඩිකොට ගෙවී යාමට ඔරොත්තුන්සේ සකස් කිරීමෙන් නිෂ්පාදන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. නිෂ්පාදන ශ්‍රමය, නිෂ්පාදන සඳහා වැය වෙන පිරිවැය සහ යන්ත්‍ර කාලය, යන්ත්‍රණය කිරීමට ගත වන කාලය නාම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. මෘදු වාණේ උපකරණවල මතුපිට පවණක් දැඩි කිරීමෙන් දැඩි කර සකස් කර ගැනීමෙන් මෘදුවාණිය සහ සිද්ධායකට වැනි කාබන් ප්‍රතිශතය අඩු ලෝහ සඳහා පමණයි අපි පිටතල දැඩියම් කිරීම කරන්නේ. කොහොමත් කාබන් ප්‍රතිශතය වැඩි ලෝහ සඳහා පිටතල දැඩියම් කිරීම ප්‍රායෝගික නැහැ. මොකද
පිටතර දැඩියම් කිරීම කියලා අපි කරන්නේ ලෝහය යම් කිසි උෂ්ණත්වයකට රත් කරලා එයා බැටරි කුඩු හරි කාබන් අඩංගු කාබන් අංශ සහිත මතුපිටක් මත ස්පර්ශ වෙන්න අම ලෝහ ආයුධය තබනවා. එතකොට ලෝහයේ මතුපිට ප්‍රදේශයට අර රත් වුණු ලෝහ අංශු අතරට කාබන් උරා ගැනීම සැලැස්වීමෙන් තමයි පිටතර දැඩියම් කිරීම කරන්නේ. එහෙනම් ඒකෙදී අපි කරන්නේ මොකක්ද? ලෝහය රත් කර මෘදුවානේ ආයුධයේ මතුපිට ප්‍රදේශයට කාබන් උරා ගැනීමට සලස්සා ෂණිකව සිසිල් කිරීම මගින් පිටතර දැඩියම් කිරීම සිදු කරනවා. අපි ලෝහයේ යම් කිසි උෂ්ණත්වයකට පිටතර දැඩියම් කිරීමට අදාළ උෂ්ණත්වයට රත් කරලා එම ආයුධය කාබන් කුඩු අඩංගු භාජනයක් තුළට වහලා දෙනවා. ඒ ආයුධයේ මඩුල් ප්‍රදේශයට කාබන් උරා ගැනීමට ටික වෙලාවක් එසේ තිබලා තියපු උපකරණය අරගෙන අපි ෂණිකව සිසිල් කිරීම මගින් අර කාබන් අංශු යකඩ අංශු අතරට ගිහිල්ලා බන්ධන දැලිස ශක්තිමත් කරනවා මතුපිට ප්‍රදේශයේ. එම ක්‍රියාවලිය අපි හඳුන්වනවා කුමක් කියලාද? පිටුතල දැඩියම් කිරීම ලෙස. අද අපි සාකච්ඡා කළේ යාන්ත්‍රික හැඩදැලීමේ ක්‍රියාවලිය මගින් අපි නිෂ්පාදනයන් වල හැඩය සකස් කර ගැනීමට අපි හැඩදැලීම කියන ක්‍රමවේදය භාවිත කරනවා. හැඩදැලීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කළා. හැඩදැලීම යටතර ගැනෙන යාන්ත්‍රික කාර්යයන් පිළිබඳව අපි අවධානය යොමු කළා. තැලීම, ඇඹරීම සහ නැවීම ආදී කාර්යයන් විදිර අපි හඳුන්ලා දුන්නා. මෙම ක්‍රියාවලිය අපි හැඩදැලීම විදිර ගන්නවා කියලා. ඒ වගේම හැඩදැලීම සඳහා බොහෝ ලෝහවල උෂ්ණත්වය වැඩි කල විට යන්ත්‍රණය කිරීම පහසු වන බව අපි දැනගත්තා. එහෙනම් ලෝහයක උෂ්ණත්වය වැඩි කිරීමේදී වැඩි කිරීම මගින් යම් යම් ලෝහයේ පවතින අභ්‍යන්තර ගුණාංගයන් වෙනස් කර ගන්න පුළුවන් අපේ කාර්යයන් ගැළපෙන විදිහට. එම ක්‍රියාවලිය අපි හඳුන්වනවා රත්පිලියම් ක්‍රම විදිහට. රත්පිලියම් ක්‍රම පහක් අපි කතා කළා. පණ සමනය කිරීම, පණ බාල කිරීම, පණ දැඩි කිරීම, පිටුතල දැඩියම් කිරීම කියලා අපි කොටස් පහක් සාකච්ඡා කළා. එහෙනම් අපි නැවත මතක් කළොත් රත්පිලියම් ක්‍රමය යටතේ අපි කරුණු පහක් ගැන සාකච්ඡා කළා. රත්පිලියම් ක්‍රම පහක් ගැන සාකච්ඡා කළා. පණ සමනය කිරීම, පණ බාල කිරීම, පණ පෙවීම, පණ දැඩි කිරීම සහ පිටුතල දැඩියම් කිරීම කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. මෙම රත්පිලියම් ක්‍රම පිළිබඳව ඔබගේ අවබෝධය වැදගත් වෙනවා, විශේෂයෙන්ම කෙටි ප්‍රශ්නවලදී විනිවිද සැපීමේදී. ඒ වගේම රචනා ප්‍රශ්නවලට අදාළව යම් යම් වැඩ කොටස් සකස් කිරීමේ ක්‍රියාවලිය විස්තර කිරීමේදී ඔබ මේ වීඩියෝ ලබාගත් දැනුම ප්‍රයෝජනවත් වෙනවා. නිෂ්පාදන තාක්ෂණ වේදේ තවත් කොටසක් පිළිබඳව අපි ලබන සතියේ පාඩමින් සාකච්ඡා කරමු. ඔබ මෙතෙක් ඊට අපි YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපේ videos ඔයාලගේ යාළුවත් අතර share කරගන්න. අපේ videos like කරන්න, comment කරන්න. ඔබේ තියෙන ගැටලු comment section එකේ සටහන් කරන්න අවස්ථාව ලැබෙන පරිදි ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නම්. ඒ වගේම අද පාඩමට අදාළව නිබන්ධනය ඔබට බාගත කරගන්න පුළුවන් description එකේ තියෙන link එක හරහා. එම ප්‍රශ්න වලටත් ඔබ පිළිතුරු සපයලා ඔබගේ දැනුම තහවුරු කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තු වෙන් අදට සමුගන්නම්. එතෙක් ඔබට ආයුබෝවන්, සුබ සතියක් වේවා.